එදා දැන් අපි ජනපාරය යනකොට කවුරු මගේ පිරිමි වන් ගාලගෙන අඩෝ ප්‍රකාශ් කියලා. ඒක මුලින්ම උන දවස මතකද? ආරංචිය කව ඔය බොරුවට අපි කියනවා තේරෙනවා වගේ hina වෙනවා කියලා හිතද? බයයි ගින්දරට. දවයිස් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක අතරතුර අපි හිතුවා දවයිස් ශ්‍රී ලංකා කන්ටෙස්ටන්ට්ස්ලාත් එක්ක කතා බහ කරන්න මියුසික් වලට අමතරව ප්‍රෝග්‍රෑම් එකට අමතරව ඒගොල්ලෝ මොන වගේද කියලා පොඩ්ඩක් හඳුනා ගන්න. අද මාත් එක්ක එකතු වෙන්නේ හර්ෂි and ප්‍රකාශ්. Hi guys. Hi. Hi. දැන් කොහොමද මේ දවස්වල ඔයගොල්ලන්ගේ හෙයාර් ස්ටයිල්ස් ගැන කමෙන්ට්ස් එහෙම තියෙනවද? තවත් කතා කරයි කියලා හිතනවා. ඕකේ. දැන් අපි දන්නවා දැන් ඔයගොල්ලෝගේ මියුසික් මොන වගේද කියලා අපි දන්නවා. ඔයගොල්ලෝ සිං කරන්න කැමති මොන වගේ ස්ටයිල්ස් කියලා පොඩි අදහසක් තියෙනවා. ඊට අමතරව මම පොඩ්ඩක් කැමතියි ඔයගොල්ලෝ පොඩි කාලේ මොන වගේද කියලා දැනගන්න. සාමාන්‍යයෙන් ගොඩක් වැරදි කළා පනිෂ්මන්ට් එහෙම කනවද? මං අහිංසකයි චූටි කාලේ නම් මලක් වගේ. ඊට පස්සේ මං 6 වසරදී නුවර ඉස්කෝලේට ගියානේ. ඊපස් තමයි ආලුව සෙට් කරලා පොඩ්ඩක් හැදිලා ආවේ. ආ හැදිලා ආවා කියන්නේ ඒ කියන්නේ අහිංසක ළමයා පොඩ අඟුලි මාළු නන්. දැන් ඔයයි නුවර ඉස්කෝලේ ඉන්නකොට කිව්වනේ දැන් අහිංසක ළමයා පොඩ හැදිලා ආවා කියලා. ඔයාට තිබුණාද ඒ කියන්නේ අමතක නොවන සිදුවීම් ඉස්කෝලේ හරි ගෙදරදී හරි පනිෂ්මන්ට් එකක් එහෙම කාබෝ එකක්? ඉස්කෝලේත් ගොඩක් ඒවා තියෙනවා. අපේ ගෙදරදී මම පහවසරදී වගේ එතකොට මට පොඩි කාලේ ගිනිකූරු ගහන්න බෑ. කියන්නේ ඒ කියන්නේ ඔව් ගිනි පෙට්ටියෙන් ගිනිකූරු ගහන්න බෑ මම. බයයි ගින්දරට. ඊට පස්සේ කියන්නේ හැමදාම දැන් පහන පත්තු කරද්දී මම තෙල් ටිකයි තිරේ ඔක්කොම ටික හදලා අපි අක්කට හරි අයියට හරි ගිහින් දෙනවා පත්තු කරන්න කියලා. හැමදාම ඉතින් මේක කරන්න බෑනේ. ඊට පස්සේ අපි අක්කට ගදසත් තරහා ගිහිල්ලා අක්කා අම්මට කිව්වා අම්මා මේ නංගි හැමදාම මේ මේක අරන් එනවා අපිට පත්තු කරන්න කියලා. මෙයා කවදාත් ඉගෙන ගන්න නැහැ. අම්මටත් අද වෙලා අම්මා උසිය විය හිටියේ. හ්ම්. දොර මුල් වෙනවලා. අලුත් ගිනි පෙට්ටියක් එවම දිනවට ගහපම් මේ ගිනනකන් කියලා. පොළ ගිනි පෙට්ටියව ගත්තා ඔයකින්. අනේ වායිද අඳාට ගියා. අඳාට ගියා ඉතින්. අපේ අයියා අඳර හිනාවේ වීඩියෝ කරනවා. අයියා. වා දැන් දැන් පුළුවන්ද? දැන් පුළුවන්. දැන් පුළුවන්. හරි. හරි දැන් හර්ෂිත් ඒ වගේ කතා තියෙනකොට ඔයාට මොන වගේ කතාද ප්‍රකාශ තියෙන්නේ? I can remember thing when I was in school. Mm. I don't know the reason, but I used to laugh as the school anthem and the national anthem. I don't know the reason. You always laugh. Yeah. In the school assembly. Yeah. ඒක මුලින්ම මොන දවසේ මතකද? I think when I was in grade 9-10. 9-10. Yeah. So, do you get punished? Yeah, definitely. Every day. Not only me. I'm the one who gonna will start that, okay. But all will get punished. Everyone gets punished. Yeah. Because of you. Yeah. Okay. So, මට මෙහෙම ආරංචියක් ආවා. හරිද? දැන් ප්‍රකාශ් වගේ පළවෙනි භාෂාවය තමිල්නේ. Oh. Right? And then English and Sinhala පොඩ පොඩ පුළුවන්. Right? මට ආරංචියක් ආවා. අපි දැන් වැඩිපුරම මෙතන කතා කරන්නේ සිංහලෙන් නේ හැම ෂූට් එකකදීම. ආරංචියක් ආවා ඔය බොරුවට අපි කියන එක තේරෙනවා වගේ hina වෙනවා කියලා හිතද? Not all the time, but you know, ලොකු දේවල් මට තේරෙන්නේ නැහැ. ඔය ඒකට මම පොඩ්ඩක් බොරුවට රියැක්ට් කරලා පස්සේ අහන්න මේ ට්‍රාන්ස්ලේට් කරලා කියන්න කියලා. ඔක්කොම හොඳට තේරෙනවා වගේ hina වෙනවා. ගෲප් වලට දාන මැසේජ් උත් එහෙමයි. මෙයා දැන් මෙයා නෝටඩ් කියලා දාලා ඉවර වෙලා අපෙන් අහන දකින් ගත්තා මේක ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න. ප්‍රයිවට් මැසේජ්. ඔව්. Oh my gosh, Prakash. You can ask us. Next time. දැනගන්න සතුටුයි. ඉතින් thank you guys for talking to me. Thank you so much. ඉතින් අපි තවත් දවසක තවත් contestants ලත් එක්ක හම්බ වෙමු.